හිතවා මිට්ටු. අද දවසේ කොළඹ මහාධිකරණයේ මගින් කෙහෙලේ රබුක්වැල්ලගේ කොල්ලට අයිති අධි සුපෝභෝගී නිවාස දෙකක් භාවිතය තහනම් කරන නියෝගයක් නිකුත් කරා. මේ නියෝගය නිකුත් කරේ මංජුල තිලකවර්ධන මහාධිකරණ විනිසුරුතුමා මගින්. ඒ විනිසුරුතුමා මේ නියෝගය නිකුත් කරේ අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරලා තිබුණු ඉල්ලීමක් මත. කොළඹ තුන කොල්ලුපිටියේ පිහිටි මේ අධි සුපෝභෝගී නිවාස දෙක නීති විරෝධී ලෙස අත්පත් කරගත් බව තමයි අල්ලස් කොමිසම දැනුම් දුන්නේ. එහෙම නැත්නම් කෙහෙලියගේ කොල්ලා අපෙන් හොරකම් කරපු සල්ලි වලින් තමයි මේ අධි සුපෝභෝගී නිවාස දෙක අරන් තියෙන්නේ කියලා තමයි මේ වෙනකොට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීලා තියෙන්නේ. මිත්තවරුනි, නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරන්ගේ අල්ලස් කොමිසම මේ නිශ්චිත මොහොතේ කෙහෙලිය රබුකල්ලගේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම හිමින් තමයි වැඩ කරගෙන යන්නේ. පහුගිය දවස්වල අපට මතක ඇති මහාධිකරණයට දැනුම් දුන්න අල්ලස් කොමිසම කෙහෙලිය රබුක්වැල්ලගේ පවුලේ ඉන්න අනිත් සමාජිකයන්ගෙත් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍යයි කියලා. මේ අනුවත් අධිකරණේ ඒ සඳහා අවසර දුන්නා. හැබැයි පරීක්ෂණ තාම යන්නේ හිමින්. කොහොමදත් කොල්ලු පිටියේ තියෙන ඒ ගෙවල් දෙක මේ අනුව කෙහෙලිය රබුක්වැල්ලගේ කොල්ලට තහනම් කලාප බවට පත් වෙනවා. මිට්ටෝරුනි, දවසින් දවස මේ යන පරීක්ෂණ ඉබිගමනින් යෑම බරපතල ප්‍රශ්නයක්. මොකද මේ වෙනකොට එළි වෙලා තියෙනවා කෙහෙලිය රබුක්වැල්ල යම් හේකින් මේ ජනාධිපතිවරණයේදී රනිල් පැරදුනොත් ලංකාවෙන් හිමිහිට මාරු වෙන්න අවශ්‍ය කරන වපසරිය නිර්මාණය කරනවයි කියන කාරණේ. ඔබ දන්නවා මිග් ගනුදෙනු වංචාව සම්බන්ධයෙන් අහුවෙලා හිටපු උදයන්ග වීරතුංගල කොහොමද පැනලා ගියේ කියන සිද්ධිය. අද වෙනකොට ඒ හාල්පාරුව ලංකාවට ඇවිල්ලා කොහොමද කයිවරු ගහන්නේ කියන එකත් ඔබ දන්නවා. ඒ නිසා අද හොරයි කියපු එක හෙට දවසේ වීරයෙක් විදියට තමයි සමහර වෙලාවට අපේම ඉන්න සමහර මෝඩ හැතිකරේ කල්පනා කරන්නේ. කොහොමදත් මේ වෙනකොට කෙහෙලිය රබුක්වැල්ල ඉන්නේ හැංගිලා. ඉන්න තැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිට්ටෝනි, අනිත් කාරණේ තමයි පහුගිය දවස්වල කෙහෙලිය රබුක්වැල්ලගේ කෙල්ල දිගින් දිගටම පාවිච්චි කරේ බොහොම පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට තාත්තට දීලා තිබූ වාහනේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමසීමක් කරාට පස්සේ ඒකේ ඉන්න ලේකම්වරයයි කියාගන්න කාලකන්ණි හාල්පවරව ප්‍රසිද්ධියේ කිව්වා අමාත්‍යංශය මගේ ඇමතුතුමාට එහෙම වාහනයක් දීලා තියෙනවයි කියලා තමන් දන්නේ නැහැ. ඒ හින්දා ඒ වාහනේ පාවිච්චි කරනවද නැද්ද කියලා තමන් දන්නෙත් නැහැයි කියලා. ඒ විතරක් නෙමෙයි, පහුගිය දවස් දක්වාම කෙහෙලිය රබුක්වැල්ලගේ කෙල්ලසා පවුලේ හැතිකරේ හිටියේ කෙහෙලිය රබුක්වැල්ලට රජයෙන් දීලා තිබු නිල නිවාසේ. ඒ නිල නිවාසේ අද දක්වාම බාර දීලා නැහැ. අනිත් අපූරු කාරණය තමයි මුන්ට නිල නිවාස දෙකක් දීලා තියෙනවා. එකක් කොළඹ, අනිත් එක දීලා තියෙන්නේ නුවර. කොහොමදත් මිට්ටෝරණි, මුන් දිගින් දිගටම හොරකම් මැරකම් තක්කඩිකම් කූපාඩිකම් කරනවා. මේ විදිහටම හිරුනිකාගේ තාත්තා මලාට පස්සෙත් රජයේ නිවාසයක හිරුනිකාලා දිගින් දිගටම හිටියා. එක හිරුනිකාගේ තාත්තටත් දීලා තිබුණේ රජයෙන් නිල නිවසක් හැටියට. ඒ නිසා මිට්ටෝරණි, උණුයි මුණුයි දෙගොල්ලෝ මේක විදිහට තමයි මේ රටේ නීතිය සමග සෙල්ලම් කරන්නේ. හැබැයි මුන් අවසානයේ හොරකම් කරලා තියෙන්නේ ඔබෙත් මගේ දේපල. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් නොකර ඔබටවත් මටවත් සුගතියක් අත්වන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරුණට යමු. මෙතුණි අර්ධන්තු ජයග්‍රහණ නොමිතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.